කැබිනට් මණ්ඩලය පත් කරන්න ප්‍රමාද වීම ගැන ඔයත්ම සැකයක් තියාගන්න එපා. අපේ නායකතුමයි අගමැතිතුමයි ජනාධිපතිතුමයි හොඳට මොලේ තියෙන නායකයෝ දෙන්නේ. ටික ප්‍රමාද කරුවේ ඒ පැත්තෙන් එනෙවුන් කවුද කියලා එක්කව් කරගන්න. දැන් වක්කඩේ ගැඩුවා වගේ ගලාගෙන එනවා මේ පැත්තට. ජනාධිපතිතුමයි අගමැතිතුමයි හැමදාම කිව්වේ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. ඒක ක්‍රියාත්මක වෙන්න පෞති. ඉතින් මැති ඇමතිකම් දෙනකොට කලබලෙන් දුන්නොත් එහෙම මේ මිනිස්සු ඉතින් කල්පනා කරලා ඇවිල්ලා වැඩක් නැහැ කියලා. දැන් ඒවා විවෘත කරලා තියෙනවා. දැන් දවස ගාන එනවා. හැබැයි කරච්චල් කාර්යෝ දෙන්න තුන් දෙනෙක් කියන්නේ නැහැ. විමල් වීරවංශ වාගේ පුද්ගලයෝ, දිනේෂ් ගුණවර්ධන වාගේ පුද්ගලයෝ, ගමම්පිල වාගේ පුද්ගලයෝ. දැන් ඒ පැත්තේ ඉඳන් කෑ ගහනවා. ඔය කෑ ගහපුවා වේ. විරුද්ධ පක්ෂෙත් ඉන්න එපා කවුරු වෙන. දැන් විමල් වීරවංශ කියනවා අපි ජාත්‍යන්තරයේ පරීක්ෂණ නවත්තලා ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කරනවා කියලා යුද්ධ අපරාධයක්. මොකද මේ කරන්නේ කවුදයි? ජාත්‍යන්තරයට මොකටද දෙන්නේ? අපේ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕන. විමල් වීරවංශ රෝහලේ අපේ හිටපු ජනාධිපතිතුමාව ජාත්‍යන්තරයට ගිහිල්ලා යුද්ධ අපරාධ වලට එතුමාව හේතු කරන්න. අපි ඒක කරන්නේ නැහැ. අපේ සිංහල නායකයන් අපි ආරක්ෂා කරනවා. අපි මොකටද සුද්ධන්න බාර දෙන්නේ? අපි ඒක කරන්න දෙන්නේ නැහැ. මට තේරෙන්නේ මේ මිනිස්සුගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. එක දවසක එකක් කියනවාද, තව එකක් කියනවා. මේ මිනිස්සුන්ට දේශපාලන අනාගතයක් නැහැ කියන එක මතක් කරන්න ඕනේ.